ඔයාල්ල දන්නවාද සාරිබුද්ධයන් වහන්සේ සසරේම මත්පැම් මද්‍රව බීල නෑ. එහෙම උනේ ඇයි කියල දන්නවාද. එක ජීවිතයක රජ කෙනෙක් වෙලා ඉඳලා. උදෙයි දවාලයේ හවස තුන්වරුවම බොනවා. බීපු ගමන්ම ඔන්නේ මස් මොකදකරියන් ටේෂ්ට එකටද මස් ඕන. ඊරි පසේ දවසක් පෝය දවසක් මස් නෑ අරක්කැමිය ගිල්ල කිව්වා බිසෝයට බිසෝන්ාන්ස හරි වැඩේ අද මස් නෑ බිසෝ කිව්වා අපේ රජ්ජුරුවන්ට මේ අලුත්ත ඉපදුන පුතා ළඟට ගත්තක මං මංවත් මතක නෑ උඹඋ කෑමගෙන්ට කලින් මන් දරුවාද අතට දෙන්නන් රජ්ජුරුවන්ගේ ඒ අතරි උඹ කෑම ගෙනින් කිෙවවා උන රජ්ජුරුව බීලා ඉන්නවා බීල ඉන්නකොටදැන් ගෙනවා මේ කෑමටික ඊට පසේ දරුවත් ඔොඩුක්තීතින් බල්ල කෝ මස් කියල ඇහවා අහපු ගමන් කියාගන්න උත්තර නෑ කියපිය කිව්ව කෝ මස් දැන් රජතුමනි අද නෑ කිව්වා මේ රටේ රජ්ජරණ මට මේ රටේ මස් නැද්ද කියලා හොවා ඇයිය කෝ වස් නැත්ත කියලා අතේ තියෙන දරුවගේ බෙල්ල කැඩුවා මේ බලන්ඩ සසර මේක උියල දියන්කෙවදේ බිබී කිව්ව උයල දියන් දැන්කෝ බිස උන්නන් සෙහෙම කලන්ති දාල වැටුණා සේවකයවු ගල් ගැහුුණ නරක්කැමියට කිව උයපිය උයල දුන්නා වෙරි මරගාත් මේ බලන්ඩ සසර පරිමරගාත බුදිය ගත්තා උද නැගිට්ටා නැගිටලා බැලවා ලේ විලක් බිසව කඩා වැටිලා මිනිස්සු ගල්ගැහිලා කෝමගේ පුතා අන්න සී ඉපදනා ඊට පස්සේ දැන් ඉතින් උත්තරණෑක උබහන්සේ කෑව උබහන්සකම දරුවකිවෝ තීත්ත වුණා තිත්ත වුණා බීමනා මගේ ප්‍රියමනාප දරුවා නැති වුණේ මේ බීමනින් සීකල්පනාව නැති වෙලා තීත්ත වුණ ඇත්තටම තීත්ත වුණා අරකරපු පාපෙන් නිරේ යන් ඇති අර තීත්ව වුණන එපාම වුණනේ එදාඉන්දල නිවන් දකින මොහොත්ත දක්වා. ඉපදි නිපදෙන ජීවිතේ මත්තැම් මදරව පාවිච්චි කරන්ට හිතක්වත් එන්නේ. ඉපාන් කරගන්න කෙලමී කියන්නේ පව් වැඩ දැ නොනලත් පෝ නැරගෙන මහත්වෙලක අතට අතදාගෙන කරදාගෙන පොටෝ ගන්නව මිසාක් කවයිේ මිනිහෙ බිපලක් පොටෝටික කරම් පෙන්න්නකෝ සිහිකල්පනාව නැති විදිහ යනකුට මේ කබ්දාගෙන ගියාට බීල මේ දෙපැත්තෙන් කෙල වැක්කිරීගට ඇස් දෙක අඩමාන වෙලා ඇස් සුඩ ගිහිල්ල තමන්ගේ ගෑනි කියැල් ලඟඉන්න උගේ අතපයාල්ල ගන නටන නාඩගං වීඩියෝ කරලා පෙන්නන්ද මෙන්න ඔහේගේ මහන්තත්තකම කියලා තයක දාගෙන පුටු හිටියට මෙන්න ඔහේගේ දෙවල් කියලා පෙන්න්නට වීඩියෝ කරලා මොලේ තියෙනෙකෙක් කිටියෝොත් තිත්තවෙයි. අපේ ගංවල මිනිස්සුන්ට බි්වට වස්ස සීකල්පනාව නෑ කියන්නේ සරම උලු විදාගන්න ඔය සරමඳින්ට නනටන. බීබු මහත්තුරු ඉන්න්න කාරයකින් බැහැල පාරිම වැටෙනවා. පාර බුදධියගෙන න බීපියකාන්ට පාරපයන්නේ නෝන ඇඳට කලු බෙක්ෂීට්ටගද්දාලා වගේ. බිවිපයකාට වහනි යන පාරිපයන්නේ පොඩියකාට සෙල්ලන් කරන්නගෙන අපපු කාරයක ඇද උඩිය නොවගේ. සහිකල්පනාව නෑ විහිළුවට කිව්ව කෙළහිතන්රිපා අනාගතයේ දවසක් එනවා අනිවාරයෙන් අනිවාරයෙන් අනාගතයේ දවසක් එනවා. බීල සිහි විකල් වෙලා තමන්ගේ ගෑණි කියල දුවව වරදවාගෙන. දුවෝ විනාස කරල කම්බුලේ අතතියාගෙන ඉන්න මිනිහලා මද්‍රවෙන් අනාගත බිවෙනවා ඒ කාන්තයි තුච්ච බේබදුකම දරුව ඉද්දිින් කියන්නට ඕන දේ දන්නේ දරුව ඉදිින් හැසිරෙන්ට ඕන විදිහ දන්න බේබදුකම නිසා හිස් ස්ත්‍රීනුත් තින්න තුච්ච ස්ත්‍රීන් ඒත් තුච්ච ස්ත්‍රීම් පිරිමින්ට අනුබල දෙනවා අපේ මහත්තය චුට්ටයි ගන්නේ. චුට්ටයි ගන්නේ. අන අපේ මහත්‍ය බිවට කාටක් කරදර යන්නේන. වයින් පොඩ්ඩක් විතරයි. හිස් ඉස්ත්‍රීන් තුච්ච ඉස්ත්‍රීන්. ආදරයෙන් හදා ග්ඩ දන්නේෑ මිනිහා. ඔයා මට අවන්කෝ මාදරීනම්. මටෝක අපපිරියි අන ෝක නවත්තන්න. මතක් කරන ඔයා කිව්වනේ මං වෙනුවේ මැරන්නම්. හදවත ගලවල දෙන්නන්. මං හැර ලෝකයක් නෑකෙල් ඔයා කිව්වන මට හදවත ගලවඩත් එපා. මැරෙන්ටත් එපා. මට ඔයාගේ කටේ ගන්දස්සාරය අපපිරියයි. ඒ වචන පාවිච්චි කරන්න ඕන. ඒ වචන පාවිච්චි කරන්න වචනය තියෙනවා බලයක්. යි රහදන් වහන්සේලාට ධර්මය කියද්දී නිරුක්තිය කෙලෙකක් වැටහින්නේ නිරුක්තිය කියෑන එක එයාට කියල දෙන ක්‍රමින් කියන්නන ඔය කටේ ගන්දස්සාරය මට අපපිරියයි මෝනත් ඇැඹුල් කල්ලා කියන්න ඕනු ස බීවන නතර කරන්න මනුසියෝ කියලු මට ලැඩ්ජයි පාරයන්න කියල ඒකයි එහෙමුවත් හැදුනොත් එහෙම පව්වලින් අත්මිදුන කෙනෙක් තමයි මේ බුදු කෙනෙක් වනේ අරසාරිබුද්ධයන් වහන්සේ එනිසා බීගන මිනිස්ස ඇති ගොඩා පින්තියෙන ඔවුන් සංවගට පත්වෙන්ට කරුණු යෙදෙන් නැතුව තිත්තවෙන් නැතුව එනිසා යම් දවසක පව්කරන කෙනෙකුට වඋනත් තිත්ත වෙන දවසක් කෙනවාද එක අවංකෝමතිත්වනොත් ඔහු ගේ්පින ඉ මතුව නෙනම්.